රට අස්ථාවර කරන්න NGO සල්ලි වැස්සක් නුවන් කොඩිකාර සිළුමිණට මේ ප්‍රධාන පොත ලියනවා මගේ තියෙන හැටියට කියන්නම් ඔබට එතකොට වැටහෙවි මොකක්ද වෙලා තියෙන්නේ මොකක්ද වුනේ මොකක්ද වෙන්න යන්නේ කියලා බලමු කතාව ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික වශයෙන් අඩපණ කර රජය අස්ථාවර කිරීම සඳහා විදේශ රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඩොලර් මිලියන ගණනක් එකතු වසර කිහිපය තුළ වැය කර තිබේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවේදී එකතු 28 වෙනිදා කියා සිටියේ නීතිය හා සමාජික පදනමට සමාජීය පදනමට 2020 වසරේදී ඩොලර් 172,670ක්ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ඩොලර් 285,000ක් සහ ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් සිවිල් සමාජ මුලපිරීමට 2013 වසරේ සිට 2014 2017 අතර කාලය තුළ අවුරුදු 4ක කාලය තුළ ඩොලර් මිලියන 3.9ක්ද වැය කර ඇති බවයි මම තවත් කියන ඒ කතාව පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් විමල විරවංශ මහත්මයා කියා සිටියේ එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී සදහවන ජාතික උරුමය සංවිධානය NED සංවිධානය ලෙසයි හඳුන්වන්නේ කෙටි නමකින් මගින් මුදල් ලබා දුන් සංවිධානවල ලේඛනයක්ද තමන් සභාගත කරන බවත් එහිදී පාර්ලිමේන්තුවේදී කියනවා එම සංවිධානය මගින් වසර 1983 සිට රටවල් සියයක පමණ ක්‍රියාත්මක වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා තිබෙනවා කාලාන්තරයක් තිස්සේ ඉතාමත් දරුණු ලෙසින් ඇදී ගිය කතාවක් තමයි මේ NGO නැතනම් මේ රාජ්‍ය නොවන සංවිධාන මේවාට මුදල් ලැබෙන්නේ කෙසේද මේවාට මුදල් එන්නේ මොන කොන්ත්‍රාත් කරුවන්ගෙන්ද කියන කතාව දැන් කියන කතාවෙන් අපට කියවෙන්නේ රට අස්ථාවර කරන්න NGO සල්ලි වැස්සක් මම හිතන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවටත් වත්මන් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රට හදන සිළු දෙනාටම අපේ රටේ අනාගතය අපේ අනාගතය තරුණ පරම්පරාව පරම්පරාව පමණක් නොවේ අපේ අනාගතය කියලා අප විශ්වාස කරන්නේ රටේ සමස්ත පුරවැසියාගේ අනාගතය සාක්ෂාත් කළ යුතුයි විශේෂයෙන්ම කැතකුණු ගෑවිලා තියෙන ශ්‍රී ලාංකේය නාමයට ශ්‍රී ලංකාව නැමැති නාමයට නැවතත් යහපතක් එක් කරන්නට ඕන හොඳ නමක් එක් කරන්නට ඕන එයයි ඔබ විසින් කළ යුත්තේ ඔබට පැවරිය ඇති මහඟු රාජකාරිය වන්නේ එයයි එනිසා මෙන්න මේවා පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවන්නට ඕන